Hello friends, සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපි ස්කෝප්ලයින් channel එකට. ඔන්න මං අද ඔයාලට අරන් ආවේ 2014 දී රිලීස් වුණ The Cobbler කියන comedy, drama, fantasy movie එක. Movie එකේ story එක ගැන කතා කරොත් Max කියන්නේ නගරයේ ජීවත් වෙන සපත්තු මහන කෙනෙක්. මෙයාට දවසක් පරණ සපත්තු මහන machine එකක් හම්බෙලා එයා මේකෙන් සපත්තු මහද්දී එයා දැනගන්නවා මේ machine එකෙන් සපත්තු මහලා ඒව Tamanගේ කකුල් වලට දැම්මම ඒ සපත්තු අයිති කෙනාගේ ස්වරූපය Tamanට එනවා කියලා. ඉතින් මෙයා මේ machine එකෙන් සපත්තු මහලා එයාගේ ස්වරූපය මාරු කරගෙන පිස්සු නටන විදිය තමයි මේ කතාවේ ඇතුළත් වෙන්නේ. ඔන්න ඉතින් මෙයා මොන වගේ කරදරවල පැටලෙයිද? මෙයා මේ machine එකෙන් මොනව කරයිද? ටිකටම රැඳිලා ඉන්න අපිත් එක්ක. අපි scope line. ඔන්න ඉතින් කතාව පටන් ගනිද්දී අපිට පෙන්වන්නේ Max එයාගේ සපත්තු කඩේ සපත්තු හදන scene එකක්. Max ගැන කිව්වොත් ඉතින් ඇත්තටම එයා මෙලෝ රහක් නැති කම්මැලි ජීවිතයක් ගත කරන එයාගේ පාඩුවේ තාමත් තනිකඩව ඉන්න කෙනෙක්. එයා එයාගේ shop එකේ ඉස්සරහා කොෆී එකක් බොන ගමන් එයාගේ shop එකේ එහා පැත්තේ apartment එකේ ඉන්න ටෙරින් කියන model සහ එයාගේ boyfriend වන එමලියානෝ දිහා බලන් ඉන්න අතර අපට පේනවා තනිකඩ ඉන්න Max ටෙරින්ට කැමති කියලා. ඊට පස්සේ Max ගේ shop එකට එහා පැත්තේ salon එකක් කරන Jimmy මෙතනට ඇවිත් එයාට පොඩි මිහිලුවක් කරලා එයාගේ barber shop එක ඇතුළට යනවා. Jimmy කියන්නේ Max ගේ තාත්තගේ යාළුවෙක්. දැන් එයා තමයි Max ගේ හොඳම යාළුවා වෙලා ඉන්නේ. ඔන්න ඊට පස්සේ දවසේ Max ගේ shop එකට කාමන් කියලා ලේඩි කෙනෙක් එනවා. එයා මේ සිටි එකේ building project එකකට විරුද්ධව වැඩ කරන කෙනෙක්. එයා ඇවිල්ලා මෙතනදී කියන්නේ මේ නගරේ තව ටික දවසකින් පොඩි පරණ building සේරම කඩනවා. ඒකට Max ගේ shop එකට බලපෑමක් වන නිසා එයාට ඒගොල්ලොත් එක්ක මේ project එකට විරුද්ධව එකතු වෙන්න කියලා. කාමන් මේ ගැන Max'ට කිව්වත් එයා මේ ගැන ලොකුවට හිතන්නේ නැති නිසා Max'ට flyer එකක් දීලා කාමන් මෙතනින් යනවා. ඔන්න ඊට පස්සේ එදා දවසේ වැඩ ඉවර කරලා එයා ගෙදර යනවා. Max'ට ඉන්නේ එයාගේ අම්මා විතරයි. එයාගේ තාත්තා කාලෙකට කලින් එයාගේ අම්මවයි එයාවයි දාලා ගියේ. ඒ නිසා තමයි Max තාත්තගේ shop එකත් කරගෙන අම්මවත් බලන් ඉන්නේ. මෙතනදී අපිට පේන්නේ Max ඉතාමත් ආදරණීය පුතෙක් කියලා. ඔන්න ඊට පස්සේ දවසේ Max ගේ shop එකට එනවා ලුඩ්ලෝ කියලා කෙනෙක්. මෙයා නම් ඉතින් මේ සිටි කේම ඉන්න මැරෙයි. එයා Max'ට කියලා එයාගේ සපත්තු දෙකක් පොලිෂ් කරගන්නවා වගේම තව එයාගේ ගෙනාපු සපත්තු දෙකක් දෙනවා එදාම හවසට ඕනි කියලා. ඉතින් ලුඩ්ලෝ ගියාට පස්සේ Max එයාගේ සපත්තු දෙක හදන්න ගන්නවා වගේම ටිකක් වෙලා ඒක මහනකොට එයාගේ මැෂින් එක කැඩෙනවා. ලුඩ්ලෝ කියන්නේ මැරේක් නිසා එයාගේ සපත්තු දෙක අදම දෙන්න ඕනෙත් නිසා එයා ඒක හදන්න කෙනෙක්ට කතා කරාම එයාට අදම එන්න බෑ කියනවා. ඊට පස්සේ මෙයාට මතක් වෙනවා shop එක පල්ලෙහා ගබඩා කාමරේ තියෙන එයාගේ තාත්තගේ ගොඩක් පරණ මැෂින් එක. එයා ඊට පස්සේ මේ මැෂින් එකෙන් ලුඩ්ලෝගේ සපත්තුව මහනවා. මේ මැෂින් එකෙන් මහද්දි එතනට එන ජිමී කියන්නේ ඒක එයාගේ තාත්තගෙත් 100ට හම්බුන එකක් කියලා. ඔන්න ඊට පස්සේ Max මේ සපත්තු දෙක දෙන්න ඕන නිසා shop එක වහන වෙලාව පහු වුණත් ලුඩ්ලෝ එනකන් බලන් ඉන්නවා. ඔන්න ඒ වෙලාවේ සපත්තු දෙක අතට අරන් බලන Max දකින්නවා ඒකේ සයිස් එකත් එයා දාන 10 මාර සයිස් එකමයි කියලා. ඊට පස්සේ සපත්තු දෙක ටිකක් හොඳ එකක් නිසා එයා ඒක දාලා බලනවා. එයා ඒක දාලා ඉස්සරහා තියෙන කණ්ණාඩියෙන් බලද්දි දකින්නවා එයාව ලුඩ්ලෝ විදියට වෙනස් වෙලා තියෙනවා. මේක දැකලා බය වෙන Max ඉක්මනට සපත්තු දෙක ගලවනවා. ඔන්න එයා ආයෙත් Max වෙනවා. එයාට මේ මිච්ච දේ ගැන හිතා ගන්නවත් බෑ. එයා ඊට පස්සේ යාගේ shop එක වහලා ආයෙත් ඇවිත් ලුඩ්ලෝගේ සපත්තු දෙක දාලා බලනවා. ආයෙත් ලුඩ්ලෝ විදියට වෙනස් වෙනවා. මෙතනදී ඇතුළතින් මෙයා හිටියත් මෙයාගේ පෙනුම ලුඩ්ලෝ වගේ මෙයා කණ්ණාඩිය ළඟට ගිහින් මූණ අල්ලලා බලනවා. මෙයාට මේ වෙච්ච දේ තාමත් හිතාගන්න බෑ. ඊට පස්සේ Max යාගේ customers ලගින් size 10 මාර සපත්තු දාලා බැලුවත් එයා මේ වෙලාවේ වෙනස් වෙන්නේ නෑ. ඊට පස්සේ එයාට තේරෙනවා මේ මැජික් එක වෙලා තියෙන්නේ එයා අර පල්ලෙහා ගබඩාවේදී මහපු පරණ මැෂින් එක නිසා කියලා. ඊට පස්සේ Max'ට එනවා සුපිරි අයිඩියා එකක්. එයා එයාගේ shop එකේ තියෙන එයාගේ size පරණ සපත්තු ඔක්කොම අර මැෂින් එකෙන් මහලා එකින් එක දාලා බලනවා. Max දාන සපත්තු වල අයිතිකාරයෝ විදිහටම මෙයාම වෙනස් වෙනවා. එයා මේ වෙලාවේ එක සපත්තු දෙකක් දානවා. එතකොටම මෙයා මලමිනියක් වෙනවා වගේම ඊට පස්සේ තමයි Max'ට මතක් වුණේ ඒකේ අයිතිකාරයා දැන් මැරුණ කෙනෙක් කියලා. මේක Max'ට හරිම ජොලි වැඩක් වෙනවා වගේම මෙයා ගෑනුවගේ සපත්තු පවා දාලා මෙතනදී සුපිරි ෆන් එකක් ගන්නවා. ඊට පස්සේ මෙයා සයිස් 10 මාර සපත්තු ඔක්කොම මැෂින් එකකින් මහලා ඒව මල්ලක දාගෙන හැමතැනම ඇවිදිනවා. හැබැයි මෙයා මේ වෙලාවේ ඇවිදින්නේ Max වගේ නම් නෙමෙයි, ඒ සපත්තු වල අයිතිකාරයන් වගේ.
එක දවසක් මෙයා වෙන කෙනෙක් වගේ වෙනස් වෙලා හොඳ හොටෙල් එකකට ගිහින් හොඳට කාලා බීලා බිල් එක ආවට පස්සේ වොෂ්රූම් එකට යනවා කියලා ගිහින් නැවතත් මැක්ස් වගේ එළියට එනවා. එයා කාපු ඒ වේ සල්ලි කිවන්නේ නැතිව. ඔන්න ඊට පස්සේ මැක්ස් පාරේ ඇවිදිනකොට දකින්නවා හොඳ සල්ලි තියෙන පෝසත් කෙනෙක් එයාගේ කායිකෙන් ඇවිල්ලා එයාගේ ගේකාව නවත්වනවා. ඊට පස්සේ ආයේ කායකට ආස හිතෙන මැක්ස් ලුඩ්ලෝ වගේ වෙනස් වෙලා ඒ පෝසත් මිනිහායි කකුල්වල සයිස් එක අහලා එයාට තර්ජනය කරලා එයාගේ සපත්තු දෙක අරගෙන යනවා. ඊට පස්සේ ඒක මහගෙන එන මැක්ස් ඒකේ අයිති කෙනා වගේ වෙනස් වෙලා එයාගේ කායකින් සුපිරිම ෆන් එකක් ගන්නවා. මෙයා මේ වෙලාවේ එක එකයි විදියට වෙනස් වෙලා ෆන් වැඩ ගොඩක් කරනවා වගේම එයාගේ පට්ටම කම්මැලි ජීවිතය වෙනස් වෙන්න ගන්නවා. ඔන්න ඊට පස්සේ දවසේ මැක්ස් එයාගේ අම්මගෙන් අහනවා, අම්මා ඔයාට ඕනම දෙයක් කරන්න පුළුවන් හැකියාවක් ආවොත් ඔයා මොනවද කරන්න කියලා. ඒ වෙලාවේ මැක්ස්ගේ අම්මා කියනවා එයාට මැක්ස්ගේ තාත්තා එක්ක ඩිනර් එකකට යන්න ඕනි කියලා. ඊට පස්සේ මැක්ස් එයාගේ තාත්තගේ සපත්තු දෙක කබඩ් එකකින් අරගෙන ඒක දිහා බලන්නේදී එතනින් ඒ සීන් එක කට් කරලා ඊළඟට අපට පෙන්වන්නේ මැක්ස් එයාගේ වැඩ කරන සීන් එකක්. ඒ වෙලාවේ මෙතනට එහා පැත්තේ අපාර්ට්මන්ට් එකේ ඉන්න ටැරින් කියන මොඩල් මෙයාගේ ෂොප් එක ඇතුළට එනවා. එයා ඇවිල්ලා එයාගේ බොයිෆ්‍රෙන්ඩ් එමලියානෝගේ සපත්තු දෙකක් ගෙනල්ලා ඒක දෙනවා මෙයාට රිපෙයා කරන්න කියලා. ඉතින් hina වෙලා මේ සපත්තු දෙක හදන්න ගන්න මැක්ස් ඒකෙන් හොඳට ප්‍රයෝජන ගන්නවා. එයා ඊට පස්සේ මේ සපත්තු දෙක දාගෙන එයා ක්ලබ් වලට යනවා වගේම ගොඩක් ලස්සන ගර්ල්ස් ලව ආශ්‍රය කරනවා විතරක් නෙමෙයි මෙයා ඩ්‍රින්ක්ස් අරගෙන එදා රාත්‍රිය හොඳට එන්ජොයි කරනවා. ඊට පස්සේ ක්ලබ් එකෙන් එළියට එන මැක්ස් ටැරින්ව බලන්න යන්න මතක කරන්නේත් නැහැ. මැක්ස් ටැරින්ගේ අපාර්ට්මන්ට් එක ඇතුළට ගිහින් ටැරින්ට කතා කරද්දී එයා මේ වෙලාවේ නාන ගමන් තමයි ඉන්නේ. ටැරින් හිතන්නේ මේ ඉන්නේ එමලියානෝ කියලා. ඒ නිසා එයා නාන ගමන් ඉද්දිම එයාට කතා කරනවා එයාත් එක්ක නාන්න ඉන්න කියලා. මේ වෙලාවේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මැක්ස් එයාගේ ළඟට ගිහින් ඇඳුම් ගලවුවත් සපත් දෙක ගලවන්න විදියක් නැති නිසා නැවතත් ඇඳුම් ටික ඇඳගෙන මෙතනින් යනවා. ඇත්තටම ඉතින් මේ වෙලාවේ මැක්ස් එයාට හම්බුණ ලොකු අවස්ථාවක් මගහැර ගන්නවා. ඔන්න ඉතින් ඔය විදියට මුළු දවසම එන්ජෝයි කරන මැක්ස්ට ඊට පස්සේ යාගේ අම්මව සතුටු කරන්න හිතාගෙන එයාගේ තාත්තගේ සපත්තු දෙක අර මැෂින් එකෙන් මහලා තාත්තා විදියට ඇවිත් එයාගේ අම්මා එක්ක ඩිනර් ගන්නවා. ඒ වගේම ඉදා රාත්‍රියේම මැක්ස් එයාගේ තාත්තා විදියට එයාගේ අම්මා එක්ක ඉඳලා එයාව සතුටින් තියනවා. ඔන්න ඊට පස්සේ දවස නම් මැක්ස්ට හොඳ දවසක් නෙමෙයි. මොකද එයා උදෙන්ම නැගිටලා බලද්දී අම්මා එයාව මේ ලෝකෙන් දාලා ගිහින්. ඊට පස්සේ ආ ෆියුනරල් එකේ වැඩත් වගේම දුකෙන් ඉන්න නිසා ෂොප් එක සතියක් වගේ වහනවා. එයා නැවතත් ෂොප් එක අරින දවසේ උදෙන් මෙයාගේ ෂොප් එකට ලූඩ්ලෝ එනවා එයාගේ අර සපත්තු දෙක ගන්න. ඒත් එයාගාව සපත්තු වලට දුන්න රිසිට් එක නෑ කියද්දී මැක්ස් කියනවා එයාට සපත්තු දෙක දෙන්න බෑ කියලා. ඊට පස්සේ කේන්ති යන ලුඩ්ලෝ මැක්ස්ට තර්ජනය කරනවා එයාව මරනවා කියලා වගේම ඊට පස්සේ යා මෙතනින් යනවා. ඔන්න ඊට පස්සේ මැක්ස් හිතා ගන්නවා ලූඩ්ලෝ මේ කරපු දෙයට එයාට හොඳ පාඩමක් උගන්වනවා කියලා. ඊට පස්සේ මැක්ස් එයාගේ සපත්තු බෑග් එකත් අරගෙන සැරින් සැරේ විස්මාරු කරගෙන ලූඩ්ලෝගේ පස්සෙන් එයාට හොරින් එයාගේ ගෙදර හොයා ගන්නවා. ඊට පස්සේ එයා ගෙදරින් එළියට යන වෙලාවක් බලන් ඉඳලා මැක්ස් ලුඩ්ලෝ විදියට වෙනස් වෙලා එයාගේ ගෙදර ඇතුළට යනවා. මේ වෙලාවේ ලුඩ්ලෝගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එයාගේ ගෙදර ඇතුළේ ඉන්නවා වගේම ලුඩ්ලෝගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හිතාගෙන ඉන්නේ මේ ඉන්නේ ලුඩ්ලෝ කියලා. එයාට බනින්න ගන්නවා. මොකද ලුඩ්ලෝ ගෙදරින් යන්න කලින් එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක වලියක් දාගෙන තමයි ගිහින් තියෙන්නේ. ඊට පස්සේ ආයේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එයාට හොඳටම බැනලා මෙතනින් පිට වෙලා යනවා. ඔන්න ඊට පස්සේ මැක්ස් ලුඩ්ලෝගේ වොච් කලෙක්ෂන් එක හොයන්න ගන්නවා. මොකද ලුඩ්ලෝ මැක්ස්ගේ ෂොප් එකට ආපු මුල්ම දවසේ ඒගෙන මැක්ස්ට කියන නිසා. මේ වෙලාවේ වොච් හොය හොය ඉන්න මැක්ස්ට හම්බ වෙන්නේ ලුඩ්ලෝගේ වෙපන්ස් වගේක් වගේම මෙතනට ඇත්තම ලුඩ්ලෝ එනවා. ඊට පස්සේ මේ දෙන්න අතර ෆයිට් එකක් වෙන අතර වෙපන් සෙට් එකේ තිබ්බ EMP ගන් එකකින් ඇත්තටම ලුඩ්ලෝට EMP ෂොක් එකක් කරලා මැක්ස්ට බේරෙන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මැක්ස් එයාව පුටුවක තියලා ගැට ගහලා එක එක විදිහට විස්මාරු කරගෙන එයාගේ ඉස්සරහට ඇවිත් ලුඩ්ලෝ පිස්සු වට්ටනවා වගේම මෙතනදී එයාව බය කරලා මැක්ස් එයාගේ වොච් කලෙක්ෂන් එක ගැනත් දැනගන්නවා. මේ වෙලාවේ ලුඩ්ලෝගේ ගෝලයෝ දෙන්නෙක් එනවා එයාගේ ගෙදරට. ඊට පස්සේ ලුඩ්ලෝකින් මේ ඇවිල්ලා තියෙන්නේ එයාගේ ළඟම ගෝලයෝ දෙන්නෙක් කියලා දැනගන්නවා වගේම ඩොලර් 50,000ක් හම්බෙන වැඩක් ගැන කතා කරන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා මැක්ස් දැනගන්නවා. ඊට පස්සේ මැක්ස් ලුඩ්ලෝ විදියට වෙනස් වෙලා ලුඩ්ලෝගේ යාළුවෝ දෙන්නත් එක්ක යනවා ලුඩ්ලෝගෙත් බොස් වෙන ලයින් කියන කාන්තාව හම්බෙන්න. එයා මෙතනදී ලුඩ්ලෝට ඩොලර් 50,000ක් දීලා කියනවා ගොඩක් පරණ ගොඩනැගිල්ලක ඉන්න සොලමන් කියන මිනිස්සයව අයින් කරන්න කියලා. මොකද මේ එලයින් තමයි නගරේ පරණ බිල්ඩින් ටික අයින් කරලා කම්ප්ලෙක්ස් එකක් දාන්න හදන්නේ. ඊට පස්සේ සල්ලි අරන් එතනින් එන මැක්ස් එයා නැවතත් යනවා ලුඩ්ලෝගේ ගෙදරට.
එයා එතනට ගිහින් දොර අරිද්දිම ලුඩ්ලෝ මෙතන තියාව ලියාගෙන මැක්ස් එක්ක ෆයිට් කරන්න ගන්නවා. මෙතනදී ටිකක් වෙලා මේ දෙන්න ෆයිට් කරද්දී මැක්ස් මේ වෙලාවේ දාගෙන ඉන්න හයි හීල් එකක් තියෙන සපත්තු දෙකක් නිසා ඒකේ හීල් එක ගිහින් ලුඩ්ලෝගේ බෙල්ලට ඇනිලා එයා එතනදිම මැරෙනවා. මෙතනදී ගොඩක් බය වුණ මැක්ස් පොලිසියට ගිහින් එයා කරපු දේ ගැන පාපොච්චාරණය කරනවා. ඊට පස්සේ පොලිසිය මැක්ස් එක්ක ලුඩ්ලෝගේ ගෙදරට ගිහින් බොඩි එක චෙක් කරනවා. ඒත් මෙතනදී ලුඩ්ලෝගේ බොඩි එක තියා මෙතන ලේපාරක්වත් නැහැ. හැමදේම කවුරු හරි පිරිසිදු කරලා වගේ. ඉතින් මේ වෙලාවේ පොලිසිය හිතන්නේ මේක මැක්ස්ගේ බොරුවක් කියලා වගේම එයා පිස්සෙක් කියලා. එහෙම හිතලා ඒගොල්ලෝ මෙතනින් යනවා. ඊට පස්සේ ෂොප් එකට එන මැක්ස් දකිනවා ඊයේ අරගත්ත සල්ලි වගේම පොස්ට් එකේ තන තියෙනවා. ඊට පස්සේ මේ සල්ලි මෙයාගේ නෙමෙයි නිසා මෙයා නැවතත් ගිහින් මෙයාට මේ වැඩේ කරන්න බෑ කියලා ලයින්ට සල්ලි ටික ගිහින් දෙනවා. ඔන්න ඊට පස්සේ දවසක ජිමීගේ සැලුන් එකට මැක්ස් ගියාම මැක්ස්ගේ මේ වෙනස් වීම ජිමීට නෝට් වුණ නිසා ජිමී කියනවා ටිකක් පරිස්සම් වෙන්න කියලා. වගේම මැක්ස්ගේ තාත්තත් අතුරුදන් වෙන්න කලින් හැසිරුනේ ওই විදියට කියලා ජිමී කියනවා. ඊට පස්සේ මැක්ස් ෂොප් එකට ගියාම දකිනවා කාමන් එදා එයාට දීලා ගිය කොලේ. ඊට පස්සේ ලයින් කියන කාන්තාව අර සල්ලි දුන්නේ සොලමන් කියන කෙනාව අයින් කරන්න නිසා මේ හැම දෙයක්ම මැක්ස් ගිහින් කාමන්ට කියලා යනවා සොලමන්ව හම්බ වෙන්න. මෙතනදී සොලමන්ව මුණගැහිලා එයාගෙන් විස්තර අහනවා. එයා නම් කියන්නේ වසර ගාණක්ම ජීවත් වුණ මේ අපාර්ට්මන්ට් එක දාලා එයා යන්න සූදානම් නෑ කියලා. ඔන්න ඊට පස්සේ ලයින්ගේ මේ වැඩේ නවත්වන්න මැක්ස් කාමන් දෙන්න සොලමන් එක්ක එකතු වෙලා ලයින්ව රවට්ටනවා. ඇත්ත සොලමන්ව ගෙදර තියලා මැක්ස් සොලමන් වගේ වෙස් අරගෙන ගිහින් ලයින්ව හම්බ වෙලා එයාට ගේ විකුණලා සල්ලි ගන්නවා. ඊට පස්සේ ආ නගරය අතහැරලා යනවා වගේ රඟපානවා වගේම ලයින් සොලමන්ගේ අපාර්ට්මන්ට් එකට යද්දී සොලමන් ගෙදර ඉන්නවා. ඒක දැකලා කේන්ති යන ලයින් සොලමන්ව මරනවා කියලා තර්ජනය කරද්දී මේ හැමදේම කාමන් ටීවී චැනල් එකකින් ලයිව් බ්‍රෝඩ්කාස්ට් කරනවා. ඊට පස්සේ පොලිසිය ලයින්ව අත්අඩංගුවට ගන්නවා වගේම මෙතනදී ලයින්ගේ සේරම වැඩ වැරදිනවා. ඔන්නේ සීන් එක එතනින් කට් කරලා ඊළඟට අපිට පෙන්වන්නේ කාමන් මැක්ස් එක්ක එයාගේ ෂොප් එකේ ඉන්නකොට කාමන් එයාට ඩිනර් එකකට ඉන්වයිට් කරනවා. එතනින් පස්සේ මැක්ස්ගේ ජීවිතය සාමාන්‍ය ජීවිතයකට හැරෙනවා. ඒත් ලුඩ්ලෝගේ වොච් ටික තාම තියෙන්නේ මැක්ස් ළඟ නිසා එයා ලුඩ්ලෝ වගේ වෙස්වලාගෙන ඒ වොච් ටික ගිහින් ලුඩ්ලෝගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට දෙනවා. ඊට පස්සේ එයා නැවතත් එද්දි මැක්ස් ලුඩ්ලෝ වගේ ඉන්න නිසා ලුඩ්ලෝගේ පරණ හතුරු ටිකක් මැක්ස්ව අල්ලගන්නවා වගේම එයාව කායකක දාගෙන යද්දි එහා පැත්තෙන් ආපු වාහනයක් එයාලව හප්පනවා. ඔන්න ඊට පස්සේ මැක්ස්ට නැවත සිහියෙද්දි එයා ඉන්නේ ජිමීගේ ෂොප් එකේ. මැක්ස් එයාට මොකද වුනේ අහද්දි ජිමී කියනවා ඔයා ඇක්සිඩන්ට් වුණා කියලා. වගේම මෙතනදී ජිමී එයාට බොන්න වතුරයි කන්න කෑමයි දෙනවා. ඊට පස්සේ ජිමී කියනවා බොඩි ට්‍රාන්සිෂන් එකේදී ගොඩක් මහන්සි වෙන නිසා හොඳට කන්න කියලා. ඊට පස්සේ මැක්ස් පුදුම වෙලා ජිමීකෙන් අහනවා එයා කොහොමද එයාගේ මැජික් එක දන්නේ කියලා. එතකොට ජිමී එයාගේ සපත්තු ගලවනවා වගේම එතකොටම ජිමී මැක්ස්ගේ තාත්තා වෙනවා. මැක්ස්ට හිතාගන්න බැරුව යනවා මේ වෙච්චදී. එයා තාත්තට බනිනවා එයාවයි අම්මවයි අතහැරලා අතුරුදහන් වෙලා මෙහෙම ජිමී විදියට හිටපු එකට. ඊට පස්සේ තාත්තයි පුතයි අන්තිමේදී ආදරෙන් බදාගන්නවා වගේම ඊට පස්සේ මැක්ස්ගේ තාත්තා මැක්ස් එක්කන් යනවා එයාගේ රහසිගත කාමරයට. ඇත්තටම මේක සපත්තු මියුසියම් එකක්. මෙතනදී තාත්තගේ පරම්පරාවෙන් තාත්තගෙන් පුතාට උරුම වන මේ දේවල් ගැන තාත්තා මැක්ස්ට පැහැදිලි කරනවා. ඊට පස්සේ තාත්තගේ කායිකේ නැගලා මේ දෙන්න මෙතනින් පිටස් වෙද්දී මූවි එක ඉවර වෙනවා. ඔයාලා බලන්න කැමති මූවි රික්වෙස්ට් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. අපි ඔයාලට අරන් එන මූවි සම්පූර්ණයෙන්ම බලන්න කැමති නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් අපේ ටෙලිග්‍රෑම් චැනල් එකටත් එකතු වෙන්න. රිවියු එක හොඳ නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. තවත් මේ වගේ සුපිරිම මූවි එකකින් හමු වෙනකන් අපි ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. අපි ස්කෝප් ලයින්.